කැටකොඩ වෙනුවෙන් ඩයනාගෙන් පාටියක්. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සිය මන්ත්‍රී ධූරිය පරිත්‍යාග කළ ජයන්ත කැටකොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පසුගිය බදාදා විශේෂ සාදයක් පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනිය ඩයනාගමගේ නිවසේය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගී වූ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අමතරව මේ සඳහා සහභාගී වූ නිමල් ලංසා සහ ලොහන් රත්වත්තේ යන රාජ්‍ය ඇමතිවරුන් පමණි. මේ සාදයේදී ඌව හිටපු මා ඇමති චාමර සම්පත්දස් නායක අපූරු නැටුමක් ඉදිරිපත් කළේ පැමිණ සිටි අයගේ අත්පොලොසන් මැදය. ඒ වතුරු නැටුම රැස්ව සිටි පිරිස අමන්දානන්දයට හේතු වූවා. පසුදින පාර්ලිමේන්තු රැස්වීමේදී කතාබහට ලක්වේ චාමරගේ ඒ බදුළු නැටුම ගැනයි. මේ අතර මේ සතියේ සමගි ජනවය බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විනුවෙන් පැවති වැඩමුළුවකින් පසුවේ. එහිදී වැඩි වශයෙන් සාකච්ඡා වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳවයි. කොතලාවර ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඒ ආකාරයෙන්ම තියෙන හරින ඒක ආරක්ෂක නිලධාරීන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන්න කියන එක තමයි අපි ගත යුතු ස්ථාවරය වෙන්නේ. එම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අලුත් පනත් කෙටුම් පතක් ගෙනවිත් අධ්‍යාපනය මිලිටරිකරණය නොකළ යුතු බව සමග ජනබලවේගී ස්ථාවර විය. කොත්තලාවල විශ්වවිද්‍යාල පනත ගෙනාවේ යහපාලන ආණ්ඩු කාලයේ කියලා ආණ්ඩුවෙන් අපිට චෝදනා කරනවා මන්ත්‍රීවරයෙක් පැසුවේ. ඒ වුණාට ඒකට කැබිනට් එකේදී නායකතුමා විරුද්ධ වුණා. අධ්‍යාපනය මිලිටරිකරණය කළ යුතු නැති බවයි එදා අපි කණ්ඩායම ස්ථාවරුවේ රංජිත් මන්දුම් බණ්ඩාර ඉතිහාසයේ දේවල් මතක් කළා. මහලේකම් කියන කතාව හරි. එදා මම කැබිනට් මණ්ඩලයේදී මේකට විරුද්ධව හඬ නැගුවා. සජිත් පැවසුවා මේ ගෙනාවේ රනිල් වික්‍රමසිංහ. අදේ අයට පන්නතර විරුද්ධව කතා කරන්න අයිතියන්නේ. අපි තමයි එදත් අදත් එකම ස්ථාවරයේ හිටියේ. ජයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කියේ. කොතලාවර පනත ගැන එක්සත් ජාතිපක්ෂය මතය. එක්සත් ජාතිපක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සඳහා සිරිකොත් පක්ෂ මූලස්ථානය වෙත ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් හමුවීමටය. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් සිරිකොතට පැමිණ තිබුණේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන සාකච්ඡා කිරීමටය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුලින්ම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවතින අඩුපාඩු ගැන මෙන්ම ඒ නවීන ලෝකයට ගැලපෙන ලෙස වෙනස් විය යුතු ආකාරය ගැනද කරුණු ඉදිරිපත් කළේය. නායකයාද ඊට පිළිතුරු දෙමින් දකුණු ආසියාව මෙන්ම යුරෝපයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද වෙනස් වී ඇති බව පැහැදිලි කළේය. ඉන් අනතුරු එළඹියේ කොත්ලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධ සාකච්ඡාවට. විශ්වවිද්‍යාල මිලිටරිකරණය වීමට ඇති ඉඩකඩ ගැන මෙන්ම මෙම විශ්වවිද්‍යාලයේ යටතේ පෞද්ගලික පාසල් මණ්ඩප උසස් අධ්‍යාපන ආයතන බිහිවීම ගැනද කරුණු දැක්වුවද ආචාර්යවරුන් පනතට ඔවුන් විරුද්ධ වන්නේ මන්ද යන්න කාරණයේද පැහැදිලි කරනු ලැබීය. ආචාර්යවරුන්ගේ කරුණු දැක්වීම සාවධානව අසා සිටි රනිල් පක්ෂයේ මත ඉදිරිපත් කිරීමේ අවස්ථාව සභාපති වජිර අබේවර්ධන පැවරීය. ඔහු කොත්ලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිහිටුවීමට තීරණය කළ ආකාරය හා ඒ අරමුණ ගැන පැහැදිලි කරමින් පක්ෂයේ මත ඉදිරිපත් කළේය. පනත හදිසියෙම ගෙනල්ලා හදිසියෙම සම්මත කරගන්න තමයි ආණ්ඩුවේ අවශ්‍ය වුණේ. ඔවුන් විවාදය පැවැත්වුවත් පක්ෂ විපක්ෂ සමගින් එල්ල වූ චෝදනා හමුවේ ඡන්ද විමසන්න ගියේ නැහැ. විවාදයේ අවසානයේ ඡන්දයකට නොගොස් නැවතත් උසස් අධ්‍යාපන කාරක සභාවට යමු කියා අපි කළ යෝජනාවට එකඟ වෙන්නේ ආණ්ඩුවට සිදු වුණා. නායකයා පැහැදිලි කළේ එක්සත් ජාතික පක්ෂයද සිය සංගමයේ මතය සමග සිට ගැනීමට සම්බන්ධයෙන් නායකයාට ස්තුති කළ ආචාර්යවරු පිටව ගියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන නායකයාගේ ඇති දැක්ම ගැන අගය කරමිනි. පිටතට පැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරු කිව්වේ මෙම සාකච්ඡාව සිය කණ්ඩායමේ දැනුමද පරිපූර්ණ වූ බවය. අපි තවත් පක්ෂ නායකයන් සමග කතා කළා. හැබැයි ඒ නායකයෝ අපි කියන හැම එකටම ඔළුව වනමින් අපි එකඟයි කියපු එක විතරයි කළේ. හැබැයි මේතුමානම් අපි කියන දේවල් වලට තවත් කරුණු එකතු කළා. සාකච්ඡා කියන්නේ මේවට තමයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වජිරට කීදී ඒ පැමිණ සිටි ආචාර්යවරුන්ද ඉසලා අනුමත කළ. ආචාර්යවරුන් සමග පැවති සාකච්ඡාවෙන් පසු නායකයා සැප්තැම්බර් 6 වෙනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 75 වෙනි සමුළුව ගැන කතා කිරීමට පක්ෂයේ නිලධාරීන් කැඳවීය. ඊට වජිර රංගේ සාගල ඇතුළු පිරිසක් එක්වුව
පක්ෂ සංවස්සරයට ඇති සූදානම හා නවසැලසුම් සම්බන්ධයෙන් නායකයා පක්ෂ මාලේකම්වරයාගෙන් විමසූ අතර ඌ ඊට අදාළ සකස් කළ වාර්තාවත් ඉදිරිපත් කළේය. නාමූනු එකතු කරගන්මින් පක්ෂය සමඟ සිටින කණ්ඩායම් ශක්තිමත් කරමින් පක්ෂයට ඉදිරියට ගෙනී යන ආකාරය ගැන පිරිසක් සාකච්ඡා කළේය. පක්ෂ ආස සංවිධාන කමිටු සම්පූර්ණින් කරන වැඩේ පටන් අරගෙන ඇතියෙන්නේ. නියෝජ්‍ය නායකතුමන් පසුගිය සති අන්තයේ බදුල්ලට ගියා. එතන සාර්ථක බව තමයි දැනගන්න තියෙන්නේ. මහලේකම් කියේ ඕ රුවන් මටත් කතා කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ලොකු පිබිදීමක් ඇවිත් තියෙනවා. රුවන් ආපු එකටම හාමුදුරුවොත් කැමති. මොකද විපක්ෂ ශක්තියක් එතන නැහැ. අපි ඒ ඉඩස පුරවන්න ඕන. නායකයා පැහැදිලි කළේය. දකුණු පළාත වජිර සභාපතිතුමා බලනවා. වයඹ හා උතුරුමැද අඛිල උපනායකතුමා බලනවා. මේ වගේ පළාත් වශයෙන් කට්ටි බෙදලා දාලා තියෙන්නේ. සම්මේලනයේ නම් ප්‍රකාශයටපත් කළාට පස්සේ ආසන සංවිධාන කමිටුව පිහිටවන්න පාසු වේවි. මාලේකම් රංග කිව්වේ නායකයාට. කොහොමත් පක්ෂ සංවස්ත්‍රයෙන් පස්සේ අපිට ආසන සංවිධාන හදනවා වගේ මාධ්‍යමය මුකුත් කරන්න වෙනවා. සාගල කී දේම හැමෝම අනුමත කළා.